ඉදිරිගමනේ දැන් මේ වෙනකොට රට පුරා සිදු වෙනවා දිගින් දිගටම. දැන් ඊයේ දිනේදී බන්දුලගම නැමැතිවරයා ප්‍රකාශයක් කරනවා මේ බුද්ධිගලණය සිදු වුණේ මේ අරගලය නිසා මිසක බදු ප්‍රතිපත්තියක් හින්දා නෙමෙයි කියලා. ඔබතුමා මොකද හිතන්නේ තමයි? බුද්ධිගලණේ රටවල් වැටෙනවා. මේ ලංකාව වැටිලා තිනවා. එකක් උද්දමනය නිසා රුපියල් 203 තිබ්බ ඩොලරේ 371කට ගියාම දෙතුන් ගුණයකින් බඩු මිල වැඩි වුණා. ඒතර තමන්ගේ මිලදී ගැනීම හැකියාව පර්චේසින් පවර් නැත්තම් ක්‍රය ශක්තිය කියන මිලදී ගැනීම හැකියාව එක පැත්තකින් අඩු වුණා. අනිත් පැත්තකින් හදිස්සියේ එකපාරට දැවැන්ත බද්දක් අය කරාම තමන් අරන් තිබ්බ ණයතුරු සල් ගෙවා ගන්න බැරි මට්ටමට තව පැත්තකින් ක්‍රය ශක්තිය අඩු. ඒ නිසා තමයි අද පිටරට යා හැකියාව තියෙන බොහෝ දෙනෙක් රට අත්හැරලා යන්නේ. හැබැයි මිනිස්සුන්ට තියෙන සමාජ වැදින් තමන්ගේ නෑදෑ යාළුවෝ ඉන්න රට, තමන් හැදුණු වැඩුණු රට, තමන්ගේ අම්මා තාත්තා ඉන්න රට දාලා යන්න බොහෝ අය කැමති නැහැ. ඒ අයට අද අවශ්‍ය වෙන්නේ එකම එක දෙයයි, බලාපොරොත්තුවක් පමණයි. ආණ්ඩුව කියනවා නම් අපි අවුරුදු දෙකෙන් අවුරුදු තුනෙන් අවුරුදු පහෙන් මේ රට ගොඩ දානවා මෙන්න අපේ වැඩපිළිවෙල කියලා. මේ රට අත්හැර යන බුද්ධිමතුන් රට ගොඩනැගීමට ආණ්ඩුවට දායක වෙන්න නතර වේවි. ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙනවා. මේ රට අමාරුව වැටුනේ ණය ගත්ත නිසා. ආණ්ඩුව අර්බුදයට හේතුවත් ණය ගැනීම, ආණ්ඩුවේ විසඳුම තව තවත් ණය ගැනීම. අර බුද්ධිමතුන් කියන කොට්ටාසෙර තේරෙනවා ණය අරගෙන නම් හිර වුණේ, තව තව ණය ගන්නවා කියන්නේ නුදුරු අනාගතේ මීටත් වඩා හිර වෙනවා. ඉතින් එහෙම රටක ඉන්න කවුද කැමති? ඒ නිසා ආණ්ඩුව බොරු කයිවාරු නතර කරලා මේ දක්වා වැඩක් නොකළ බව පිළි අරගෙන රට ගොඩ ගැනීමේ, දේශීය ආර්ථිකය සවිමත් කිරීමේ, ණය ගෙවන්න මුදල් ලිපීමේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් රට හමු කියන්න ඕනේ. මේ අර්බුදයට දැන් වසර දෙකක් වයසයි. තාමස් මේ ආණ්ඩුව සමත් වෙලා තිනවා අර්බුදයට තමන්ගේ විසඳුම් වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. ජනාධිපතිතුමා 2048 තමයි රට හදනවා කියන්නේ. හැබැයි ඒ වෙනකන් ජීවත් වෙන්න මේ රටේ ජනතාවට බැරි නිසා තමයි රට දාලා යන්නේ. හැදුවොත් 2048 ආපහු එනවා කියලා වෙන්නේ නැති.